मिल मिल दीग अब पियानी ओ भाई सीमा निमावक्ति प्रेमय तुलमा देनुए ओ भाई लेवल मिलय मिल दीगत अब्बा पियाने ओ भाई 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 दिनें दिनें नवम करुणावें मा जीवत कले ओ भाई दिनें दिनें नवम करुणावें मा जीवत कले ओ भाई सदा कालिक में नुविनस वन्नावु देव रजिदा उबाई सदा कालिक में नुविनस वन्नावु जेसु समेदा उबाई जेसु स्वामिनी Jesus Swamini Obai Jesus Swamini Obai Jesus Swamini Obai එලියට මාගෙන විත්නව දිවියක් දුන්නේ ඔබයි අඳුරෙන් එලියට මාගෙන විත්නව දිවියක් දුන්නේ ඔබයි සතුට සාමය समाधानय सुदत सुरिंदुन ओबाई सतुट सामय समाधानय शुदात्मयानन ओबाई शुदात्मयाननी ओबाई शुदात्मयाननि ओबाई शुदात्मयाननि ओबाई शुदात्मयाननि ओबाई अब्बा पियाननि ओबाई अब्बा पियाननी ओबाई अब्बा पियाननी ओबाई जेसु स्वामिनी ओबाई जेसु स्वामिनी ओबाई
Jesu Swamini, obai. Jesu Swamini, obai. ස්වාමීන් වහන්සේල මිත්‍රවරුනි තවත් ඉදිනකට අපට පාතබන්ට දෙවියන් වහන්සේ දුන්නා වූ කරුණාව ගැන අපි උන්වහන්සේට ස්තුති පුදමු. ස්වාමීන්ට ස්තුති කරන්න උන්වහන්සේගේ නාමය කියා යාඥා කරන්න. මිනිස්්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්න. උන්වහන්සේට ගීතිකා කරමින් ප්‍රශංසා ගීතයන් उन्वहांसी के सीरो आश्चर्य मत क्रिया गेन अथा करण उन्वहांसी के सुदो नामे गेन पारत कर गण स्वामी स्वानन के सित प्रीति मत वेवा स्वामी ना उन्वहांसी के शक्ति स्वयं उन्वहांसी के मुहुन नितरम स्वयं इवे तिकार स्वामी ते भी किया मा पावतिन ते मा गे देवियन महांसी ते प्रशंसा की किया ने मागे भावनाव उन्वहांसे च मिहिरि देवा इदं महांसे दवसे उन्वहांसे के वचने अपित आशीर्वाद करनु सेत्वा सहोदर सहोदरिनी अद दवस मई मासे तुंगवेनि दिन अद दवसे उबो अवतांट हेकियाव लबीम गेन सतुरु वेनु लबनवा विशेषयेन्म कोरोनाव වසංගතය නිසා උපස්ථාන සහ අනුපතිස්ථාන වැසී තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒත් අපට ආත්මිකව උන්වහන්සේ තුළ එකතු වන්නට හැකියාව තිබෙන බැවින් අපි කවුරුත් උන්වහන්සේට අපිට දුන්නු. සම්පියානෝය සුත්‍රයානෝය සුදාත්ම මන්ත්‍රියට දෙවිඳුන් අපට ආශිර්වාද කරමින් අද දවස ආශිර්වාද දවසක් ලෙස උන්වහන්සේ උපකාර කරනු සිටිනවා. යයිනිය වහන්සේගේ අරුණාවගෙන ස්තුති එබැවි කොට වහන්සේට ස්තුති කදමි මේ ගමනේ අන්ත සුදයි විදවසේ වහන්සේගේ වචනේ තුරි ඔබ සමග මා විදා ගන්නට බලාපොරොත්තු වෙන ලබනවා ඉද පාවු තුමා පොරන්ති වාසීන්ට ලියනද යම් පත්‍රේ තුන්වෙනි පරිච්ඡේදයේ දහවෙනි පදයේ සිට ඉදිරියට කියවන්න බලාපොරොත්තු වෙන ලබන මට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන දුවකාරයෙකු මෙන් මම අත්විඳාරමක් ගැනීමි. වෙනි කෙනෙක් ඒ පිට ගොඩනගයි. ඒ දෙකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදයි බලා ගන්න. මොකිසාර දමා තිබෙන අත්විඳාරම ඇර වෙන අත්විඳාරමක් ගමන්ට කවදාවත් නිතියන්නේ. යක්තිවරණම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ තක්තිවරණතික යමෙක් රන් වීදි අනර්ධ ගල් නී තුන ඉදිරි ලගන්නේ එක්කේ නාදී පරමාන්තේ ප්‍රකාශ වන්නේ මක්කුසාගේ ගින්නෙන් එළිදර වුණ නිසා ඒ දවස දෙමේ ඒ ප්‍රකාශ කරන්නේ එක්කේ කනාගේ කර්මාන්තය කොයි ආකාරදයි ගින්නෙන්ම උපවන්නේ ඒ පිට දෙලනගුවා වූ යන් කර්මාන්තය පවතින ඔහු පාපයක් ලබන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේ වචනේ අපට ආශිර්වාද කරනසේ යයිනිය දවසේ වහන්සේගේ වචනේ ගැන ස්තුති වහන්සේගේ සුදාත්මයන් වහන්සේ ලවා මේ වචනේ තුළින් අපට කතා කරනවා අපේ ආත්මික හදවත් ඔබ වහන්සේ පුබුදු කරමු ඔබ වහන්සේ මේ ගමන යන්නට උපකාර වේවා නිවැරදි අපි බලාපොරොත්තු වෙනවා මේ වචනේ අනුසාරයෙන් ඔබට කතා කරන්න ලබන්න. මම ඔබට අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබ නගන ගොඩනැගිල්ල කෙබඳු ගොඩනැගිල්ල. ඔබ දන්නවා ගොඩනැගීමේ ක්‍රියාවලිය අපගේ ජීවිත කාලය පුරාම විවිධ අවලින් සිදු වෙනු ලබනවා. මිනිසුන් ලියවිලි කොටසේ කිතුණු ජීවිත ගොඩනැගීමේ ක්‍රියාව ගැන කතා කරන්නේ කෙසේ නමුත් ගොඩනැගීම සඳහා අරමුණ
ස්ථානයක් අමුද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය බව අපි කවුරුත් දන්නවා. යමෙකු ක්‍රිස්තු අනුගාමික වූ පසු ක්‍රමානුකූලව කිතුණු දිවිය ගොඩනගා ගත යුතුයි. යේසුස් වහන්සේ ඒ සැබෑ අනුගාමිකව හෙවත් දෝලයකු වීම සඳහා මෙම ගොඩනැගීමේ ක්‍රියාවලිය ඉතාම වැදගත්වෙන් ලබනවා. ගෝලයක වීම සඳහා මෙම ගොඩනැගීමේ ක්‍රියාවලිය ඉතාම අවශ්‍යයි. ඉදන් පාවතුමා කොරින්තියේ පිහිටි කිතුණු සභාවට ලිවීමේදී කිතුණු ජීවිතයේ ගොඩනැගීමේ එවත් පරිණත භාවයට පත්වීම ගැන වැඩි උනන්දුවක් දක්වනවා. ඒට හේතුව නම් කොරින්ත සභාව බෙදුනා වූ සභාවක් වීම. තවද සභාවක් ලෙස අපි විවිධ ස්ථාන සහ විවිධ නිවැරදි කර යුතු ස්ථාන නිවැරදි කරගෙන ඉදිරියට යන්න යුතුව තිබෙනවා. ඒත් අපි දන්නවා කොරින්තියේ සභාව තුළ ගැටළු ප්‍රශ්න තිබුණා. සුද්ධාත්මයන්ගේ දීමනා අතින් බහුලව තිබිච්ච සභාව. සභාව තුළ දීමනාවන් බහුල ලෙස භාවිතා වෙනු ලැබුණා. ඉතින් මේ කොටස තුළින් මේ ඉරුදින ඔබගේ ආත්මික ජීවිතය නැමැති ගොඩනැගිල්ල ගොඩනැගීම් පිණිස යම් ආකාර උපකාරයන් ගණනාවක් අපිට කතා කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ පණිවිඩය ආශ්‍රයෙන් ඔබගේ ආත්මික ගෘහය ගොඩනගා තිබෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා ඔබටම ස්වයංව විමසා බලන්න. අපි බලමු මේ කාරණු කාරණා කුමක්ද කියලා. පළවෙනි කාරණාව මේ සුදෝලියගිරි කොටසේ අපට මතක් කර දෙනවා. ඔබ ගොඩනැගෙන ගොඩනැගිල්ලට එන්නට ඔබගේ ආත්මික ගොඩනැගිල්ලට නිවැරදි අත්තිවාරමක් අවශ්‍ය බව 10-11 වෙනි පදේ. නිවැරදි අත්තිවාරමක් නැතුව යමෙක් ගොඩනැගුවොත් අපි දන්නවා මුළු ගොඩනැගිල්ලම කඩාගෙන වැටෙන්න පුළුවන්. අපිට දකින්න පුළුවන් මේ ස්ථානයේ සුදෝ පාවුතුමා කියනවා 11 වෙනි පදේ මක්නිසාද දමා තිබෙන අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දමන්නට කවරකටවත් නුපුළුවන් බව. ඒ අත්තිවාර නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව. අත්තිවාරම යේසුස් වහන්සේ බව ඉතා පැහැදිලිව සුදෝ පාවුතුමා මේ සඳහන් කර තිබෙනවා. ඒ ගැන ඔහුට අවබෝධයක් තිබෙනවා. ඔහු කොරින්තියට පැමිණ යේසුස් වහන්සේ හා උන්වහන්සේගේ කුරුසපත් වීම ගැන පමණක් දේශනා කළ බව දෙවෙනි පරිච්ඡේදයේ අපට දකින්න පුළුවන්. ඔහුගේ ධර්මදූත සේවා කාලය පුරාම මෙන් දමන ලද අත්තිවාර මත පමණක් තම ජීවිතයේ නැති ආත්මික ගොඩනැගිල්ල ඔහු ගොඩනගමින් සභාවල සිටි සදහැවතුන්ද ඒ ආකාරයෙන් තම ආත්මික ජීවිත ගොඩනගන පිණිස දිරි ගන්නු ලැබුවා. අද අපට පෙනී යන සමහර වර්තමාන සභාවන්හි ප්‍රසිද්ධ කිතුණු නායකයන් මත තමන්ගේ ගොඩනැගීමේ කටයුතු කෙරීගෙන යන බව. එදා කොරින්ත සභාවෙත් මේ ප්‍රශ්නේම තිබුණා. නායකත්වය ගැන පුද්ගලයන් ගැන ඔවුන් තුළ බෙදීම් තිබුණා. ඒත් අපි දන්නවා අපට වෙන අත්තිවාරමක් දමන්නට නොහැකි බව. දැනටම අත්තිවාරම දමලා අහවරයි. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්තික සුභාරංචිය අපි දේශනා කරන පිරිස අපි කැඳවා තිබෙනවා. එවැයින් ඒ අත්තිවාර මත අපි කිතුණු සංගය ලෙස ගොඩනැගෙන පිණිස කටයුතු කරන්නට සූදානම් විය යුතුයි. දෙවෙනි කොටස එමෙන්න දෙවෙනි අංකය ලෙස මා ඔබට ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ගොඩනගන විට නිවැරදි අමුද්‍රව්‍ය භාවිතා කළ යුතුයි. අපට විවිධ ගණයේ අමුද්‍රව්‍යයන් ගොඩනැගීමේ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. සමහර අමුද්‍රව්‍යයන් తాවකාලික අමුද්‍රව්‍යයන්. තවත් දේවල් කාලයක් තියාගන්න පුළුවන්. තවත් දේවල් පිළිගන්න අමුද්‍රව්‍ය බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. අපගේ රටේ තිබෙන ඉපැරණි ගොඩනැගිලි විශේෂයෙන් ඕලන්ද ගොඩනැගිලි ප්‍රමාණ සභාවේ දේවස්ථාන අවුරුදු 300ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් පවතින්නේ ඒ භාවිතා කරන ලද අමුද්‍රව්‍ය වල තිබෙන ඒ ශක්තිමත් භාවය නිසා. ඒ ආකාරයෙන් ඔබගේ ආත්මික ගොඩනැගිල්ල ගොඩනගන පිණිස ඒ ද්‍රව්‍ය ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. කුමන ආකාර ද්‍රව්‍යද ඔබ ඒ සඳහා භාවිතා කරන්නේ?
මේ ගැන ඔබ කල්පනා කරන්න. අපි හිතනවා ලෙස ජීවමාන ගල් දෙවි අපිට දකින්න පුළුවන් පෞරුතුමා මිනිසුන් ගැන මෙතන කතා කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ ඒ භාවිතා කරන අමුද්‍රව්‍ය නොහොත් දේව වචනය සම්බන්ධයි. ඔබ දේව වචනේ මත ඔබගේ ජීවිතය ගොඩනැගුවොත් ඔබට ඔබගේ ඉදිරි ගමන යන්න ඔබට හැකි වෙනවා. ඔබට ධෛර්යය ලැබෙනවා, ශක්තිය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අනුශාසනා ලැබෙනවා. ඔබට නිවැරදිව බොස් ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගාගෙන ජයමාවතට යන්න හැකියාව තිබෙන බව අපට දේව වචනේ තුළින් දකින්න පුළුවන්. අප දන්නවා ඒ වගේම මේ අමුද්‍රව්‍ය ගැන කතා කළා වගේම අපි ගොඩනගීමේ කටයුත්තද ගැඹුරට අපි ක්‍රිස්තුස් වහන්සේව තේරුම් ගන්නතේ අපට අවබෝධ වෙනතෙක් අපි වචනය පිළින් ගොඩනගීමේ කටයුත්තේ යෙදෙන්න අවශ්‍යයි. බලන 16-17 වෙනි පද අනුව ගොඩනගීමේදී අප ලාභ අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ගොඩනැගිල්ල විනාශයට පත්වීමේ අවධානම ගැන කතා කළා. ගොරසුගේ පදයේ අපට මතක් කරලා දෙනවා එම භාවිතයට ගැනෙන අමුද්‍රව්‍යංග කුමන ආකාර අමුද්‍රව්‍යයන් ආහාරය තාවකාලික පිදුරු වැනි දේවල් බව අපි කවුරුත් දන්නවා. අපට ඒ වගේම තොස්තුනි පදයේ මතක් කරලා දෙනවා එක් එක් දිනා ඒ පිට ගොඩනගන්නේ කෙසේදයි බලා ගනිවා කියලා. එබැවින් ඔබ භාවිතා කරන්නේ රන්ද රිදීද, එහෙම නැත්නම් පිදුරුද, එහෙම නැත්නම් මැටිද, එහෙම නැත්නම් දීද, තෘණද, මේ ගැන ඔබ කල්පනා කරන්න. බොහෝ වෙලාවට වචනය අත්හැරලා විනයම් වෙනයම් දේවල් පස්සේ පිටුනු ගමන් කරන ගමනයි. උදාහරණයක් වහන්සේගේ මග පෙන්වීම මත දේව වචනේ නැමැති ඒ බලවත් වූ ස්ථානය කරා අප යන පිණිස ඒ වචනය තුළ අපි ගොඩනැගීමේ කටයුතු යෙදෙන්න අවශ්‍යයි. මොන හේතුව ගොඩ නොනැගුණොත් අපට මේ කිතුන ජීවිතයේ ඉදිරියට යන්න නොහැකි බවට පත් වෙනවා. තුන්වෙනි කාරණා අපට පේනවා ඔබ ගොඩනගන විට නිවැරදි සැලැස්මක් ඔබට තිබෙන්න අවශ්‍යයි. ඔබ ගොඩනැගිල්ල ගොඩනගන විට ඔබගේ සැලැස්ම නිවැරදි නැත්නම් මේ ගොඩනැගීමේ කටයුත්තට බාධා පැමිණෙනවා. සමහර විට ඒ ගොඩනැගිල්ලේ විවිධ ස්ථාන සහ විවිධ පිවිසුම් මාර්ග අපි ලකුණු කරන්න යන විට අපි ගැටලුවකට පත් වෙනවා. සමහර විට ඒ බිත්ති අනිත් බිත්ති වලට සම්බන්ධ කරන්ට වාහනය සරි කරන්ට අපට නොහැකි බවට පත් වෙනවා. එබැවින් අපට සැලැස්මක් තිබිය යුතුයි. සභාවක් ලෙස අපට ඉගැන්වීමේ ක්‍රමවේදයක්, ජීවිතය ගොඩනැගීමේ ක්‍රමවේදයක්, දරුවන්ව ගොඩනැගීමේ ක්‍රමවේදයක්, ඒ වගේ සභා මූලිකයක්, ඒ වගේම අනිකුත් නායක නායිකාවන්, මිහි නායකයන් ගොඩනගමින් සභාව වර්ධනය පිණිස මේ කටයුත්ත කරගෙන යන පිණිස අපිට සභාවට සැලැස්මක් පිළිවෙලක් තිබෙනවා. අපට විශේෂයෙන්ම මේ ගොඩනැගීමේ කටයුත්තේදී වාණිජ ලෝකයේ සැලැස්මක් මත අපට ගොඩනගන්න බැහැ. දේව සභාව වචනය දැනගත් මහා ප්‍රඥාව මත ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම මත ආත්මයන් වහන්සේගේ උපදෙස් මත අපි යා යුතුය කියනවා. ඒ වගේ යාඥාව සුද්ධාත්ම බලය, නියතමානීකම, පූජා වීම, සේවාව යන ඉතිරි සභාව තුළ අපි රැඳී සිටින පිණිස ඒ ගුණගීමේ සැලැස්මට අපි අදුවක් කරගෙන යන් යුතුය කියනවා. ආත්මයන් අපවැනි මිනිසුන් යේසුස් වහන්සේගේ ගෝලයන් ඒ ඔවුන් අපට දකින්න පුළුවන් ඒ ඉහත සඳහන් කරන ලද කරුණු මත ඔවුන්ගේ ජීවිත ගොඩනැගූ බැවින් ඔවුන්ට හැකියාව තිබුණා ලෝකය වෙනස් කරන්න. ව්‍යාපකේ සඳහන් වෙනවා ඔවුන් ලෝකයේ පෙරළුවා වූ මනුෂ්‍යයන් කියලා. එනම් ඔබට ලෝකය තුළ වෙනසක් ඇති කරන්නට අවශ්‍ය නම් ඔබ මේ ගොඩනැගීමේ කටයුත්තේ නිරත වෙනවා වගේම සැලැස්මක් උද පිළිවෙලක් උද ඔබ ඔබගේ ආත්මික ගෘහය නැමැති ජීවිතයේ ගොඩනැගීමේ ක්‍රියාවලියේ ඔබ යෙදෙන යුතුය කියන්නේ. එබැවින් සෑම කිතුණුවෙක්ම දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් උන්වහන්සේගේ සිත කුමක්ද කියා නිතර විමසීමෙන් මේ ධර්ම යයි බලාගත යුතුයි. ඒ කාරණා කොටගෙන දෙවියන් වහන්සේ අපගෙන්
බලාපොරොත්තුන දේ ලෝකේ අවශ්‍යතාවයන් අපට අවබෝධ කර ගැනීමට විදිහට අවසාන වශයෙන් අපට ගොඩනැගීමේදී නිවැරදි අරමුණක් තිබෙන්නේ ඔබේ ආත්මික ජීවිතය ගොඩනැගීමේ නිවැරදි අරමුණ කුමක්ද ඔබ මේ ගැන කල්පනා කරන්න ඔබේ අපට දේව වචනේ දකින්න පුළුවන් හිතුණුවාගේ අරමුණ වියුත්තේ දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම ඔබගේ ජීවිතය තුළින් ඔබ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න අවශ්‍යයි විශේෂ වහන්සේගේ ස්වභාව උන්වහන්සේ ස්ථාපනය කරන ලැබුවේ දේව මහිමය පිණිසයි එය කාටවත් පරාජය කරන්න හැකියාවක් නැහැ උන්වහන්සේගේ ඇස් නිතරම මේ මත රැඳී තිබෙනවා උන්වහන්සේගේ ස්වභාව උන්වහන්සේ ආරක්ෂා කරගන්නවා එබැවින් ඔබ විශේෂයෙන් ඔබගේ ආත්මික ගෘහය ගොඩනැගීමේදී ඔබ දෙවියන් වහන්සේට මහිමය දෙන පිණිස කටයුතු කරන්න අවශ්‍යයි කොරින්තිය සභාව වගේ ඔබ විදීම් නැතුව ඒ වගේම ඔබට උමනා විදියට කටයුතු කරමින් මිනිස්යන් පස්සේ යමින් කටයුතු කරන්න අවශ්‍ය නැහැ අපගේ සිත් ක්‍රිස්තුස් වහන්සේ බලමින් අපි මේ ගමන අවසානයේ දක්වා අපි යන්න අවශ්‍යයි අපි මේ යන්නේ ආත්මික වන්දනා ගමන මේ වන්දනා ගමන අහවර එනතෙක් සුදාත්මයන් තුළ අපි යන්න අපි කල්පනා කරන්න අවශ්‍යයි දකින්න පුළුවන් පළවෙනි කොරින්ත 10 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ කියනවා ඔබලා කතත් බොතත් වෙන යමක් කරත සියල් දෙවියන් වහන්සේගේ ගෞරව පිණිස කරන්න ඉතින් ඔබ යන් ඔබ සැලකිලිමත් වෙන්න ඉතිතුමන් වුණාට පසු අපි අපට අයත් නැහැ මේ දෙවියන් වහන්සේට අයත් පුද්ගලයන් බව අමතක කරන්න එපා අපගේ මූලික අරමුණ දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම මේ තමයි අපගේ අරමුණ විය යුත්තේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල පෝෂක බවද ඔබ අමතක කරන්න එපා ලෝකයේ තුල නොව ඔබ ස්වර්ගීය මහත් වූ ආශිර්වාද දැනුම ලබාගෙන තිබෙන බැවි ඔබ ක්‍රිස්තුස් වහන්සේම රැඳී සිටින්නට ඔබ තීරණයක් ගන්න අවශ්‍යයි. එබැවින් වෙන දෙයක් හෝ වෙන යමක් මත නොව ඔබ කිතුණුව පිළිස ක්‍රිස්තුස් වහන්සේ බලමින් ඔබගේ ආත්මික ගමන යන්න ඔබ සූදානම්. අද දින අපගේ කිතුණු ජීවිතය ආත්මික ගොඩනැගීමක් ලෙසට අපි සමාන කරන ලැබුවා. පළමුව අපිව නිවැරදි අතිවාරමක් වන ක්‍රිස්තුස් වහන්සේ මත අපගේ ගොඩනැගීමේ කටයුත්ත අපි ආරම්භ කරමින් ගමන් කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි මේ ගොඩනගෙන අමුද්‍රව්‍ය ගැන සැලැස්ම ගැන ඉවර්ති අරමුණ ගැන අපි ගැනට අධ්‍යයනය කරනවා. එබැවින් මිත්‍රය ඔබ මෙතෙක් වේලා එමෙන්න මෙතෙක් දුරට වෙනයම් අරමුණක් මත ඔබගේ කිසිම ජීවිතයේ ගොඩනගා තිබේ නම් ඔබ දෙවියන් වහන්සේල පසුතැවිලි වෙමින් වහාම ස්වාමීන් වහන්සේට හැරෙමින් මේ කරුණු කාරණා අවබෝධ කර ගැනීම ඔබ කටයුතු කරන්න අවශ්‍යයි. මේ වචනේ සඳහන් වුණා ඔබගේ ගොඩනැගීමේ කටයුත්ත පෞතින විට එය ගින්න මතින් යනු ලබනවා. මේ පරිච්ඡේදයේ සඳහන් වුණා. එවිට ඔබගේ ගොඩනැගීමේ කටයුත්ත පවතිනෝ නම් ඒ ඔබට ආශිර්වාදයක්. ඔබගේ ආත්මික ජීවිතය ගැන ඔබ සැලකිලිමත් වන්න. මේ කාලය තුළදී ඔබට යේසුස් වහන්සේ ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට කාල වේලාව දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන්නේ. පළවෙනි තෙසලෝනික 5:23 පදය ඔබ දවසන්ට මේ ආකාරයෙන් මම අවසන්ට බලාපොරොත්තු වෙනවා. සමාදානීය දෙවියන් වහන්සේම ඔබ මුළුමනින්ම පවිත්‍ර කරන සේක්වා. ඔබගේ මුළු ආත්මයද, ප්‍රාණයද, ශරීරයද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනයේදී නිදොස් පිටින් ලෙස ආරක්ෂා කරනු ලැබේවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ගන්නට ඔබගේ ආත්මික දුහය ගොඩනගා ගන්නට උන්වහන්සේ ඔබට උපකාර කරන සේක්වා. අදියා යුමාන් දෙවියනි වහන්සේගේ දිව්‍ය වචනය ගැන ස්තුති කියයිනි හැවින් අපට අරුණා ඇතුව ඔබහන්සේගේ මහිමේ පිණිස ඔබගේ ආත්මික ජීවිතය නැමති ගොඩනැගිල්ල ගොඩනගන්ට උපකාර කළ මේ කීද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල නාමයෙන් අපි ආඥා කරමු. ආමෙන්. තම්පියානෝය පුත්‍රයන් සුදාත්මයන් යන ත්‍රිහෙත දෙවිඳුන්ගේ බලවත් ආශිර්වාදය මග පෙන්වීම උපකාරය කරුණාව මේ සතිය පුරාද ඔබට ලැබෙනවා. ආමෙන්.
ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස් ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස් ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි සමිඳේ මා දැතුසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිඳේ මා දැතුසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසේ සමිඳේ මා දන නම ඔබ අභියසේ ඔබ උතුම්ය සමිඳේ මා දන නම ඔබ අභියසේ ඔබ උතුම්ය ඔබ උතුම්ය සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි